ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබුණා. මෙම අවස්ථාවට සමග ජනබලවේගයේ මහලිකම් රංජිත් මද්දුඹ බණ්ඩාර මහතා අද සහභාගී වී ඇති අතර සර්වපාක්ෂික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වෙනවා. මේ අතර සමග ජනබලවේගයේ හොරණ ආසන බලමණ්ඩල නැස්වීම ඊයේ පැවති අතර ඊට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද සහභාගී වුණා. අද ජනාධිපති ආරාධනා කරනවා ඇමතිකම් ගන්න එන්න කියලා. පොහොට්ටුව ජනපතිට යවනවා මෙන්න අපේ ඇමති ලයිස්තුව කියලා. මං අහන්න කැමති අද රටේ තියෙන ලොකුම ප්‍රශ්නය ඇමති හිස්පුටු පිරවීමද? අවස්ථාවාදී දේශපාලනයක් ඒ අය ක්‍රියාත්මක කරනවා. කිලිටි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා නොකිලිටි අපේ ප්‍රතිපත්තියක සෙල්ලම් කරන්න එන්න එපා. සර්වපාක්ෂික වැඩපිළිවෙළ සහ වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අද පැවති මාධ්‍ය හමුවලදී අදහස් පළ කළා. සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදෙන ලකුණු නම් නැහැ. සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදේවි මෙන්න මේ විදියට. හැම පක්ෂයෙන්ම කෑලි කඩලා අරගෙන හදාවික් ආණ්ඩුවක්. දැන් ඒක තමයි සර්වපාක්ෂික ආණ්ඩුව වෙන්නේ. තරංගුට ගැනීම වහම නවත්තන්න ඕන. ජනතාවගේ විශාල නැගිටීමක් ඇති වෙලා ඔක්කොම පිළිගන්නවා ගෝඨාභය මහත්තයා පළවා හරපු එක හරි කියලා. නමුත් ඒ නැගිටීම තුළ වෙච්ච සුළු සුළු ක්‍රියාවල් ඒකක්වත් දඟකාරකම් මිසක් අපරාධ නෙමෙයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරනවනේ. සත්‍ය ගණනාවක් සාකච්ඡා කරනවා. අපි අහන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙල කුමක්ද? මේ රටේ ඩොලර් අර්බුදයට, මේ රටේ ජීවන වියදම් වැඩිවීමට මොකක්ද ආණ්ඩුවට තියෙන විසඳුම? කැබිනට් ඇමතිකම් පෙන්න දේශපාලන පක්ෂ කඩන්න උත්සාහ කරමින් තිබෙනවායි කියලා පේනවා. අපිට ආරංචි මාර්ගවල හැටියට නම් දැන් අර පරණ කට්ටියම අහපව් කැබිනට් ඇමතිවරු වෙනවායි කියලා ආරංචි. ඌට මේ රටේ කරන්න රංගනයක් නැහැ. ව්ලැඩිමිර් පුටින් වගේ එඩිතර නායකයෙක් කිව්වා. ලී ක්වාන් යූ වගේ ආර්ථිකය හසුරවන්න පුළුවන් කිව්වා. මහතීර් මොහමඩ් වගේ ලෝකේ පුරා පැතිරී ගිය උගත්කමක් විශේෂඥ භාවයක් තියෙනවායි කිව්වා. දුටුගම රජුරන්ගේ අවතාරය කිව්වා. මුලින්ම ඒවා කියපු අය රටේ ජනතාවගෙන් දන ගහලා සමාව ගන්න ඕනේ. පාටලි චම්පික රණව කැමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මුලින්ම කිව්වා දොන් ජුවන් ධර්මපාල කියලා. අපිත් කිව්වා. හැබැයි අපි ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඇමතිකම් ගත්තේ නැහැ. පාටලි චම්පික මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඇමතිකමකුත් අරගෙන ඊට පස්සේ එතනින් පැනලා සජිත් ප්‍රේමදාස මහත්තයාලා. ඊට පස්සේ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාගෙනුත් පැනලා ඉන්නේ. ඒ හින්දා එතුමා දේශපාලන වශයෙන් අවලංගු කාසියක්. එතකොට එතුමාට බෑ අලුත් බලවේගයක් හදන්න. එතුමා හදපු ආණ්ඩුවෙන් තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. ඒ නිසා පාස්කු ප්‍රහාරය සිදුවීම ගැන එතුමා ජාතියෙන් සමාව ගත යුතුයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති තනතුරෙන් අයින් වෙන්න කියලා ලියුම් ගහලා, ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉවත් වෙන්න කියලා ලියුම් ගහලා මේ පක්ෂය ඇතුළෙම හිටපු පුද්ගලයින් අද වෙනත් බලවේග හදන්න යනවා නම් ඔවුන්ට ජනතාව නිසි පිළිතුරු දෙයි. තනේ දැනටමත් ඔවුන් එක මුලින් හිටගත්ත පිරිස් වලින් භාගයක්වත් අද ඔවුන් එක්ක නෑ මේ මන්ත්‍රීවරුන් අතරිනුත්. ඉතින් තව ඉදිරියට යනකොට දේශපාලන වශයෙන් අනාතයින් බවට පත් වෙන බව අපි දන්නවා. ඉතින් අපි උපේක්ෂා සහගතව පක්ෂයක් හැටියට බලන් ඉන්නවා. අර දැන් ගවිත ඩලස් අමුතුවාගේ කණ්ඩායමේ ලියුමක් වල තියෙනවද Tamanට සහය දීපු කට්ටියගේ කමිටු වලින් එහෙම ඉවත් කරනවා කියලා? ඒක ඩලස් අලහප්පෙරම මැතිතුමා මුලින්ම දැනගන්න ඕනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්කෝ ආණ්ඩු පක්ෂේ ඉන්න ඕනේ, එහෙම නැත්නම් විපක්ෂේ ඉන්න ඕනේ. මොකද පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුල ගන්ධබ්බයින්ට තැනක් වෙන් කරලා නැහැ. එතකොට ගන්ධබ්බයින්ට තැනක් වෙන් කිරීමක් කමිටි ඇතුලේ සිදු වෙන්නේ නැහැ. පාර්ලිමේන්තේ ඉන්න බැරුව ඉන්නවා නම් කරුණාකරලා ගිහිල්ලා දික්කසාද ෆයිල් එක දැම්ම අපි මෙහෙන් දෙනවා දික්කසාදට කැමති. මන්ත්‍රීවරයාට අපි කියන්නේ පක්ෂ කවුද රට හදන්නේ ඔහුට අපි සහයෝගය දෙනවා. හැබැයි මේ රටේ කොටසකට ඕන වෙලා තියෙන්නේ එහෙම හදන්න එපා. අපි හිතන් ඉන්නවා කෙනෙකු ඔළුවේ. අන්න එයා හැදුවත් තමන්නේ නැතත් තමන්නේ එයා එන්න ඕන. එතකොට කොටසක් බලනවා ඒක කැලෑ නීතියෙන් ගේන්න පුළුවන්ද කියලා. තව කොටසක් බලනවා දැන් මේක හැමදෙස්සම කකුලෙන් ඇදලා ඉවර කරන්න. ඒ නිසා අපි අතිගරු ජනාධිපතිතුමාට අපි පැහැදිලිව කිව්වේ කැබිනට් මණ්ඩලයක් හදලා මේ රට ගෙනියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ ශක්තිමත් කරලා ගෙනියන්න. සැප්තැම්බර් 4 වෙනිදා අපි අලුත් සන්ධානයක් බිහි කරනවා. අපි අලුතෙන් සන්ධානය හදන්නේ ප්‍රශ්නවලට උත්තර කියන්න මිසක් ආණ්ඩුවයි විපක්ෂයයි විවේචනය කරමින් මඩගසමින් කාලේ නාස්ති කරන්න වෙයි. දැන් නැවත වතාවක් පොහොට්ටුවේ පාක්ෂිකයා අසරණ වෙලා ඉන්නේ. උඹත් 69 එකෙක්ද කියලා මිනිස්සු හිනා වෙන තත්ත්වයටම ඒ අයව පසුගිය කාලේ අසරණ කරලා තියෙන්නේ. ඒ අයට අභිමානයෙන් යලි නැගී සිටීමට අපි නිවසක් සෑදීම තමයි අලුත් සන්ධානයේ බිහි කිරීම හරහා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය ජනතාව කෙතරම් සද්භාවයෙන් මේ අරගලයට සම්බන්ධ වුණත් යටි අරමුණු සහිතව දෙමළ බෙදුම්වාදී බලවේගත් ඒ වගේම ඇමරිකානු ආණ්ඩුවෙන් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානත්
मे अरगल सक्रिय करगंड अरमुदल संपादने कलभव मे वेनट हेलिदरावेलाबेनो एनिसा मै नववेन्द सिट जूली दोलोस्वेन्द दक्वा डिपार्शेम सिदुन प्रचंड क्रिया एव अतिवेन्द हेतु एव पशुभिमे हिटिये कौद यन कारण सोया बलीमट वहाम जनाधिपति कोमिसम पत्करन्न केला अपि जनाधिपति तुमागे इल्ला सिटिनो मे जनतावाद मेमुन देन मे दुष्करता बिहुने हिता मतागत वैरदि तेन्दु निसा एकट वगकिवेयुत्तं कौद मे कारणे संबंधेनुत अनिवार्यम जनाधिपति කොමිසම පත් කරන්න ඕනි එවැනි ජනාධිපති කොමිසම පත් කළොත් නොසලකිල්ලෙන් වැරදි තීරණ ගනිමින් කටයුතු කළේ කවුද කියන එක සාක්ෂි සහිතව ඒ ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණු දක්වන්න මං සූදානම් අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න පාට කණ්ණාඩි වෙනුවට S කන්න